අපේ කන ආහාර වේල කොච්චර දුරට අපිට තහවුරු කරගන්න පුළුවන්ද ඒ සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා. ඉතින් සෞඛ්‍ය ආරක්ෂිතව වසවිස නැතුව අපිට අවශ්‍ය විදිහට උයා පිහා ගන්න අපිට ගෙදර කෑම ටික හදා ගන්න පුළුවන් නම් ඒක අපිට අනිත් අයගේ සෞඛ්‍ය තහවුරු කරන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒ නිසා අපි බලමු කොහොමද උයන්න පිහන්නේ කියලා ගමේ පදම පැත්තට යන්නටයි සූදානම් වෙන්නේ. අයිබුවන් අදත් ගමේ පදම විශේෂාංගෙන් ඔයගලන්ට කියලා දෙන්න යනවා රසවත් මාළු බැදුමක්. මාළු කෑල්ලක් බැදගන්න දන්නේ කවුද නේද? බදින්න පුළුවන්. අපි මාළු බැදලා ගොඩක් වැඩසටහන් කරා. අද අපි කරන්න යන්නේ කොරළි මාළු. ඒ කියන්නේ වැව්වල ගම්වල ඉන්න මාළු. ඔයගොල්ලෝ ගොඩක් අය දන්නා දුර පළාත් වලට ගියාම කොරළියෙක් බැදලා තියෙනවා. ඉතින් කනවා. අපි විනෝද චාරිකාව ගියොත් එහෙම අනුරාධපුරයට ගියත් කතරගමට ගියත් කොයි පැත්තට ගියත් මේ කොරළි වැව් තියෙන පැතිවල මේ මාළු බැදලා එල්ලගෙන ඉන්නවා. ඒ විතරනේ දැන් කොළඹ පළාතේ තියෙනවා මාළු කඩේට ගියත් තියෙනවා ගඟන් අයින් වල තියෙනවා. දැන් මේ කොරළි හදනවා ටැංකි වල හදලා වැව් වල විදිහට විකුණනවා. ඉතින් මිරිදිය මාළු ගොඩාක් දැන් ටැංකි වල හදනවා. හුම් ගෝලු උලෝ මේ වගේ අපේ මිරිදිය හිටපු මාළු ටැංකි වල හදලා ගඟන් අයින් වල තියාගෙන විකුණනවා. ගඟෙන් ඇල්ලුවා වගේ ඇලක් අයිනි තියාගෙන විකුණනවා. ඇලෙන් ඇල්ලුවා වගේ වැව අයිනි තියන් විකුණනවා. වැවෙන් ඇල්ලුවා වගේ. ඉතින් කොළඹ බලාතේ නම් ඕක වෙන්නේ. නමුත් දුර බැහැර ගියොත් එහෙම අපිට ගන්න පුළුවන් ඒවලේ බාන මාළු. මම අරන් ඇවිල්ලා තියෙනවා කොරළි 3 දෙනේ. බලමු අපි මේක බැදලා අලුත් විදිහට හදලා. මගේ කොරළි ටික සුද්ධ කරලා හොඳට අරන් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා ප්‍රමිතිය මේගොල්ලෝ මඩ රහයි මඩ ගඳයි මේ මාළු කියලා. ඉතින් කොහොමත් වෙල් වල වැව් වල ගඟේ ඉන්න මාළු මඩ රසයි තමයි තියෙන්නේ. ඒක අපි ඒක හොඳට හොදලා 3-4 පාරක් නෙමෙයි 7 පාරක් විතර හොදලා දෙහි කොළ ටිකක් දාලා ඇතිල්ලුවා නම් හොඳට. එහෙම නැත්නම් දෙහි ගෙඩියක් මිරිකලා දෙහි පුතුත් එක්ක ඇතිල්ලුවා නම් අර තියෙන සෙවල ගතිය ඔක්කොම යනවා. ඒ මාළු වගේ තියෙන ගඳ ඒ ටික ඔක්කොම අයින් වෙනවා. ඉතින් අපි ගොඩක් කාලවට මේ ಗುಣ මාළු කන්නේ නැහැ. මේගොල්ලෝ ටිකක් කටු වැඩිනේ. කටු තියෙන හින්දා කටු මාළු කන්න අපි කොහොමත් කැමති නැහැනේ. ඉතින් කටු ටික ගලවලා හරි දරුවන්ට කවනවා නම් ඔය තලපත් කියලා මල්ලු ගිල්ලනට වැඩිය ගොඩාක් හොඳයි. මේ කටු මාළු ඔයිට කලින්ත් අපි වැඩසටහන වල කියලා තියෙනවා. කොරල් වල රීෆ් වල ඉන්නේ මුහුදේ උනත් ගල් වල ගල් ආශ්‍රිතව හැදි නැහැ. පාසික නැහැ. ඒගොල්ලන්ගේ ගුණය රසය වැඩි කියලා. අපි බලමු ඉස්සෙල්ලම මාළු ටිකට සීසන් කරගන්න. මුලින්ම මං මේ මාළු 3 දෙනෙක් අරගෙන තියෙනවා හොදලා සුද්ධ කරලා. මිරිස් කුඩු ටික ඊළඟට ගම්බිරිස් කුඩු ටික ඊළඟට අපි එකතු කරනවා ලුණු කුඩු. මිරිස් එකතු කරා, ගම්බිරිස් එකතු කරා, ලුණු එකතු කරා. ඊළඟට මේ කුඩුට අපි එකතු කරගන්නවා විනාකිරි ටික. ඊළඟට අපි මේකට එකතු කරනවා සෝයා සෝස් ටික. දැන් මේක හොඳට ඔයගලන්ට පේනවා අපි මේ මාළු කෑල්ල ඉරි ගහලා තියෙනවා. ඒක ඇතුළට යන්න හොඳට ලුණු ගම්බිරිස් දැවටෙන්න. හොඳට ලුණු ගම්බිරිස් දැවටෙන්න අපි විනාකිරි ටික උරා ගන්න හොඳට මාළු අත ගා ගන්න. මේක සාමාන්‍යයෙන් ඔයගලන්ට මේ වගේ මිරිස් අත ගාලා පැය කාලක් පැය භාගයක් විතර තිබ්බනම් හොඳට ලුණු එඹුල් උරා ගන්න රසය වැඩි. නමුත් අපි මේ වැඩසටහන ඔයගලන්ට දාන ටික දාලා පෙන්නුවා. මම දැන් මේ වෙලෙම බැදලා ගන්නවා. අපි බලමු මේක
බැද ගන්න ඕනේ. ඕගොල්ලෝ මේ වගේ මිරිස් අත ගාලා ලුණු ගම්බිරිස් ටික අත ගාලා තිබ්බනම් පැය කාලක් පැය භාගයකට වැඩි කාලයක් වැඩිපුර තියෙන තරමට හොඳයි ලුණු ගම්බිරිස් ටික විනාකිලි ටිකෙන් මාළු කෑල්ලට උරා ගන්න. අපි බලමු මේක තියලා තෙල් එක රත් වෙන්න තියලා තියෙනවා. ඊළඟට මල් ළඟ තියෙනවා ලුණු සුදු ලුණු කැරට් මේ ටික අපි මේ ටික කපාගෙන බලමු ඊළඟ පියවර කොහොමද කියලා. අපේ තෙල් එක රත් වෙලා තියෙන්නේ අපි මාළු ටික බැදගෙන ඉමු. මාළු ටික බැදෙනකන් අපි කපාගමු අපේ ඊළඟ පියවරට. ලුණු ගෙඩියක්. සුද්ධ කරලා හොදලා ගත්ත ලුණු ගෙඩියක්. සුදු ලුණු. සුදු ලුණුත් අපි පෙති හිටින්ද කපා ගන්නවා. ලුණු සුදු ලුණු. ඊළඟට මං අරන් තියනවා මාළු මිරිස්. මට හම්බුනේ පොඩි මාළු මිරිස්. ඔයගලන්ට ලොකු මාළු මිරිස් තියෙනවා නම් ලොකුවට කපලා දාන්න පුළුවන්. ලුණු සුදු ලුණු මාළු මිරිස්. ඊළඟට කැරට්. කැරට් ටිකත් අපි හීනියට කපා ගන්නවා. ලුණු මාළු මිරිස් සුදු ලුණු කැරට්. දේවල් බලනවා මාළු අවු යන්න කැරටුත් දානවාද කියලා. මේ කැරටුත් හදලා අපි මේ හදන්න යන්නේ කැරට් එහෙම කපලා සෝස් එකක්. හැමදාම අපි උයලා කනවා බදලා කනවා වෙනසක් වෙනස් ආකාරයකට තමයි මේ හදන්න කියලා දෙන්න යන්නේ. ඕනම මාළුවෙක් මේ වගේ හදන්න පුළුවන්ද? දේවල් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මොකද ගොඩක් අය ඊට පස්සේ කතා කරලා අහනවා මේ වගේ මාළු පුළුවන් මේ විදිහට හදන්න. ඉතින් අර හැමදාම කන දේ හැමදාම උයනවා නැත්නම් මාළු කෑල්ල බදිනවා ඒකෙන් වෙනසක්. විශේෂයෙන්ම පොඩි දරුවෝ හරියට ආස කරන දේවල් තමයි වෙනසක්. කටට වෙනස් රසයක්. එකම දේ වෙනස් ආකාරයකට දෙනවා නම් හොයන්න බැරුව කනවා දරුවෝ ආසාවේ. අපිට තියෙන ප්‍රශ්නේ දරුවෝනේ මූලික දේ. දැන් ඔයගොල්ලෝ අහනවා හැමදේම දරුවන්ට විතරද කියලා. මේ දරුවන්ට කරන්නේ මොකද? කවා ගන්න අපහසුයි අපේ රටේ. දරුවන්ව මේ වසවිසෙන් තොර හිටක් පුදුම තරමට වසකන රටක් නේ අපි. මේකෙන් ගොඩ ගන්න තමයි අපේ මේ දේශීය පොළවේ තියෙන දේවල්. අපි කිසිදු වසක් කන්න ඕන කට්ටියක් නෙමෙයිනේ. අපි හිම කන්න ඕන මිනිස්සු නෙමෙයිනේ. දැන් බලන්න ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දකිනවා මාධ්‍ය හරහා පෙන්නනවා මොකද්ද අපේ කුළු බඩු ටික ඔක්කොම එකතු වෙලා යනවා කැටයක් ඇතුළට. ඊට පස්සේ ඒ කැටේ අරගෙන දානවා සම්බෝලට දාන්නලු පරිපෝඩ දාන්නලු ඔක්කොටම දාන්නලු. ඉතින් බලන්නකො එතකොට. ඉතින් මේ කුළු බඩු ටික අපි ගාව තියෙනවා අපිට ඒ ටික දාලා ගන්න පුළුවන්. අපිට වෙන අමුතුවෙන් වශයෙන් දාලා ගන්න ඕනේ නෑ නේද? ඒක තමයි தත්ත්වය. දරුවන්ගේ මොලේ විකෘති වෙනවා.
විනාශ වෙලා තියෙන්නේ භාගයක්. ඉතින් අපි දෙමව්පිය හැටියට තේරුම් ගන්න ඕනේ අපි මේ දේවල් පාවිච්චි කරනවද නැත්නම් අපේ දේශීය පොළොවේ තියෙන කුළුබඩු ටික අපිට ඇතිද කියන තැන. බලමු අපි කැරට් කපමින් හිටියේ අපේ මාළු ටිකක් බැදෙනවා. ලුණු සුදු ලුණු මාළු මිරිස් ඊළඟට අපි කැරට් ටිකක් කපා ගත්තා. දැන් අපි තක්කාලි ගෙඩියක් තක්කාලි ගෙඩියත් අපි කපලා වෙනම තියාගන්නවා. දැන් අපි ලුණු මාළු මිරිස් ටික එකට තියාගත්තේ තක්කාලි ගෙඩිය කපලා වෙනම තියාගන්නවා. තක්කාලි බලමු අපේ මාළු එකක් කොහමද කියලා. ගොඩක් වෙලාවට ඔගොල්ලෝ දන්නවා ඇති අපි ගා තියෙන ගරුපා කියලා මාළුවෙක් මුහුදු මාළුවෙක් ඉන්නවා ගරුපා කියලා. සිංහලෙන් කියන්නේ ඌට කොස්සා කියලා. සිංහල භාෂාවේ මාළු ගන්න කෙනෙක්ගෙන් එහෙම නම් කියයි කොස්සා කියලා කියන්නේ. එන්නේ මාළුත් ගොඩක් වෙලාවට චීන කට්ටිය මෙන්න මේ විදිහට කනවා. ඔයගොල්ලන් මතක ඇති කලින් අපි වැඩසටහන් කරේ රසට එමු ටොන්නී කියලා චීන වන්හලක ඉඳලා. එතනදී අපි මේ වගේ කෑම ගොඩක් ඇද පෙන්නවා. හරි රසයි. ඒ කොස්සා කියන මාළුව බාගෙට බෙදලා ගන්නවා නැත්නම් ස්ටීම් කරලා අරගන්නවා. අරගෙන මේ වගේ සෝස් එකක් හදන්න යන්නේ. ඒ සෝස් එක හදලා උඩට දැම්මම හරි රසයි. ඔයගොල්ලෝ බලන්නකෝ මාළු බෙදලා නිකන් සාලේක් හරි බෙදලා මේ විදිහට කරන්න. දැන් ඔයගොල්ලන්ට කොරලි හොයන්න නැත්තම් සාලේක් බෙදලා මේ වගේ හදලා බලන්න කොච්චර රසද කියලා. නිකන් බෙදලා කනවට වැඩිය වෙනසක් ව්‍යංජනයක් හැටියට කන්න පුළුවන්. මේ මාළු ටික දැන් බෙදිලා ඇති. දැන් මේක අපි අර කරවෙන්න බදින්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි කරන්නේ මාළු බදින්නේ කරවෙන්න. ඔයගොල්ලෝ දැකලා තියෙනවා ගොඩක් වෙලාවට වැව් අයිනේ පොඩි පොඩි සඳකිය හැටියට කට්ටිය කරනවා. කරවෙන්න මාළු බෙදලා තියෙන්නේ. දැන් මේක අපි එහෙම දෙන්නේ නෙමෙයි. මේකට සෝස් එකක් වක් කරන්න යන්නේ. අපි බලමු තෙල් එක අයින් කළා කොහොමද අපේ ඊළඟ පියවර කියලා. අපි ලත්තුණු පෑන් එකට තෙල් ටිකක් එකතු කරනවා. ඊළඟට අපි කපාගත් අපේ ලුණු සුදු ලුණු මාළු මිරිස් ටික. ඊළඟට කැරට්. ලුණු සුදු ලුණු මාළු මිරිස් කැරට්. තෙල් ටිකෙන් අපි මදරස්නෙට බාගෙට බෙද ගන්නවා. මේක හොඳටම බදින්නේ නැහැ. බාගෙට බෙද ගන්නවා. ඔයගලන්ට අවශ්‍ය නම් මේකට වේලිච්චි මිරිස් වියලි මිරිස් ටිකක් කපලා එකතු කරගන්නත් පුළුවන්. එතකොට මේක තවත් ලස්සනයි. ඒ වගේම රසවත් කොත්තමල්ලි පොල ටිකක් එකතු කරගන්න පුළුවන්.
මේක බාගෙට බැදෙනකොට අපි ඒකට එකතු කරනවා රස 90 ලුණු තමුන්ගේ කට රසට ලුණු ඊළඟට ගම්බිරිස් කුරු ටික පොඩ්ඩයි මම එකතු කරන්නේ ඊළඟට කෑලි මිරිස් ටික ඇයි මේ පොඩ්ඩක් එකතු කරන්නේ අපි ළඟ තියෙනවා අපි මාළු එක සීසන් කරගත්ත වතුර ටික අපේ මේ වතුර කියන්නේ විනාකිරි සෝයා සෝස් එක මාළු ටික දානගත්ත අපි සෝයා සෝස් ලුණු ගම්බිරිස් මිරිස් කුරු ටිකක් එකතු කරේ ඒ ටිකම අපි මේකට දාගත්තා දැන් මේකට අපි එකතු කරනවා මදි පාඩුවට සෝයා සෝස් ටිකක් වැඩි වෙන්න ඊළඟට විනාකිරි ටික සෝයා සෝස් වලින් අපි හොඳට අපේ ලුණු පහේ ටික තම්බ ගන්නවා ඒ ටික බාගෙට තැම්බෙනකොට අපි එකතු කරනවා අපේ තක්කාලි කෑලි ටික. දැන් අපි බලනවා මේකේ ලුණු ඇඹුල් රසය. සැර ටිකක් මදි අපි ගම්බිරිස් කුරු ටිකක් එකතු කරනවා අපේ ලුණු පහේ ටික දැන් තැම්බිලා තියෙන මේ තක්කලි කෑලි එහෙම ගොඩාක් පොඩි වෙන්න අපි තම්බ ගන්නෙ නෑ දැන් අපි මේකේ ලිෆෝ ඕෆ් කරගන්නවා ඕෆ් කරගෙන අපි ටික ටික මාළුව උඩට එකතු කර ගන්නවා. දැන් ඔයගලන්ට පේනවා මේ දාපු ගමන් මේ සෝස් එකෙන් මාළුව ආයි සීසන් වෙනවා. උරා ගන්නවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අවන්හලක් කරනවා නම් මේ වගේ දේවල් දෙන්න පුළුවන්. හැමදාම චිකන් ඩෙවල් එක දෙන්නේ නැතුව හැමදාම මේ මාළු කූරිය නිකන් බදලා දෙන්නේ නැතුව මේ වගේ වෙනසකට දැන් බලන්න අපි මාළුවෙක් ගත්තේ. දැන් මේ වගේ ඩිෂ් එකක් අපිට කීයකට විකුණන්න පුළුවන්ද? නිකන් අපි මාළු කූරි 3 දෙනා බෙදලා දෙන ගාණයි ඒකට කැරට් කෑල්ලක් ලුණු ටිකක් එකතු කරලා සෝයා සෝස් ටිකක් විනාගිරි ටිකක් දාලා දෙන ගාණේ වෙනස. මේ වගේ ප්ලේට් එකක් ලස්සන්ට හදලා දුන්නාම සාමාන්‍ය ඔයගොල්ලෝ රුපියල් 100ට විකුණන එක රුපියල් 300කට විකුණන්න පුළුවන්. 500කට දෙන්න පුළුවන්. ඒ වගේ වැඩි ගාණක් හැබැයි අඩු මුදලකින් ඕගලන්ට උපයන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා මේ මාළු විතරක් නෙමෙයි මම දැන් පැහැදිලි කරා ඕගලන්ට ඕනම මාළු වර්ගයක් හදන්න පුළුවන්. හැබැයි මේක කටට වෙනම රසක්. ඕගලන්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. වස විසින්තර හෙටක් කියලා කතා කරනවා සෝයා සෝස් එකතු කරන්න පුළුවන්ද කියලා. සෝයා සෝස් එකතු කරන්න පුළුවන් ප්‍රමිතියෙන් උසස් හරි දේ තෝරගන්න. සෝයා සෝස් කියන්නේ වහනේ මේ සෝයා බීන් වලින් හදන සෝස් එකක්. හැබැයි මේකේ හරි ප්‍රමිතිය මොනවද එකතු කරලා හදන්නේ කොහොමද කියන එක තෝර ගැනීම ඔගොල්ලන්ගේ වගකීම. මේ විදිහට තමයි හැදි. දැන් බලන්න මේක අපිට පේන්නේ නැහනේ මාළුවා කියලා මේ නේ මේක කනකොට මේ වගේ. ඉතින් බලන්න මේ වගේ දෙයක් ඔගොල්ලන්ගේ ගෙදරක පාටි වෙලාවකට ඒ වගේ වෙලාවකදී හදලා දෙන්න පුළුවන්.
මේ විදිහට තමයි අපි මාළුවෙක් බදලා හැදුවේ. ඔයගොල්ලෝ දන්නවා PO TV channel නාලිකාව සතිය දවස් පහේ අලුත් විදිහට අරගෙන ඔයගොල්ලන්ගේ ආලින්දියට එන්නේ. මේ වගේ වැඩසටහන් බලන්න බැරි වුණා නම් ඔයගොල්ලන්ට පුළුවන් චෙප් ජගත් කටු ගම්බල කියන YouTube channel එකෙන් බලන්න. ඒ වගේම එක් දින වැඩමුළු වලට ගොඩක් අය කතා කරනවා. තිරේ දිස්වෙන නම්බර් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. රැඳින්න උදායිරත් එක්ක සතිය දවස් පහේම අලුත් දෙයක් අලුත් විදිහට අරන් ඔයගොල්ලන්ගේ ආලින්දියට එන්නේ. තවත් දවසක මේ වෙන වැඩසටහනකින් හමු වෙන තුරු ඔබට සුබ දවසක්. අපි හැමෝටම ඉන්නවා රැක බලා ගන්න කොටසක්, ආදරය කරන්න කොටසක්, හිතවත්කම් ඇසුරු කරන්න පිරිසක්. එයා හැමෝම ආදරෙන් බලන් ඉන්නවා. අපි ලස්සනට කතා කරනකම්, අපි ලස්සනට හිනා වෙනකම් අපි ඔවුන්ට ඇහුම්කම් දෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසා අපිට පුළුවන් විදිහට අපේ ළඟ ඉන්න අයව මේ වෙලාවේ බලාගමු. ඒක මානසිකව වෙන්න පුළුවන්, භෞතිකව වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කොහොම වුණත් තව කෙනෙක්ට වැටෙන්න නොදී අල්ලගෙන අපි මේ අමාරු කාලේ ජීවත් වෙමු. ඉතින් අපි අද දවසේ මේ විදිහට උදා ඉර වැඩසටහනෙන් සමු ගන්නවා ඔබට පුළුවන්. තවත් දවසක අපි උමුණ ගැහෙන්න ප්‍රාර්ථනා කරනවා. ජය හා සතුට.